प्रिय पुरवेशी एक पिंड इन्न विदंडी के लोगों ने हम उठा आराधना करना अभी संध्यावा जैकाई अरबिले अंदर हाँ जल पिन सटन पाठ कवि संकल्पना की पक मग दीपति रट हदन वाक्यला बलयट पक्कूले वसर देखक लय मत कल नरुवे इन पशु जनता व माविप तक हेलुए उंबला करन पवनम केवलत दरिवे इकिन्ने कालंकर मिन तम हैत राजपक्ष पौलम गंता पैत इके काट कन्नत दी लकुवत मगे लग देरन नत केरुआ जद हैत बैंगवे तिबुन तुम कोटिया प्लास्कुना ये भाव देने गत्ते काले कट्टे पशु गुना इतरंग सा कह मुझे लगूं यही तिबुना मैं कोलाम कह इंदा अपी रटुना गोटा केरुए हम दावे पालन ये एना मुंटी का कलक वेन्नी सिटिया ये हम बेंजन पति कम लगुनाये ये करु मेंजन जीवित न सुनाये अमेरिका वे कत मिनिया केला कियाई काका टाइंगी थी वचन बहई अलडिंगे पान कियला कवसुआई करपु दे अग्नत बेजिला क्या हुआ तमाई नामल पुता जनपति करना गन दिखु काली न चल सुमकट सरसेन राजकम मुलु पाउलट मसाल सादेन माइंदे आगान चल सुम में दुलर ने किया तेल टिक नती केरुआ तेल नती निसा दिगट मिगुड़िय कपुआ महामग अन्न दैवाहन तिल नतुआ महाजन आगे मूलिक आई तिन नतुआ गैस लिपिन पोड़ी के मकुं अदागिन एटिक विकुनला मुदलकुं सोयागिन अमुदारु अंगे बड़ कट डिंगकुं फिरुन एकत नति कला मुंगे वड अमन हेंद्र लक लंगट ममुर गत्ते उन्नत कन्न मगे रट बेदला दुन्ने पौल पिटिं चप विरल लब गन्ने महाजन आट मुन केंगेडियद दुन्ने कटल कुनला डोलरुत पोदी बद गत्ता पशुवट अंडरट कुत तोरा गत्ता होटल दमा आयोजन कर गत्ता नोदकिन नोदोकिन वेगिनी कह देत्ता प्रमुख नदी अमना निलयं हत्त कल पापे वरद कियला निमनत्त अरगल भूमिये इन्ना निल रोत्त किसम विट का पाट एरैव नत्त मम नं वयस हत्त देक पशु केरुआ पोडी दरुवंट इदिरी रट कुत नत्तुआ ए पापें मेला गनिमि किवा दोलत किनी दिने तट नट उर देनवा अवसान මේ අරගලය නිති විලසට සිදු වේවා මොහින් මොහ දන සහයෝගය වේවා බාධක කම් කටළු සම දුරු වේවා විසරණ බෙලෙන් මේ සටනට ජය වේවා විසරණ බෙලෙන් මේ සටනට ජය වේවා Thank you.
जनता हंडत अरगलत मातृभूमि अभी सीलम दिनाट आराधना करना අරගලයට ආ අරගලයේ තියෙන විවිධ අංගයන් බැලුවා ඒ වගේම තමයි මෙතෙන්ට ඇවිල්ලා ඔබේ අදහස් ඉදිරිපත් කරන්න ඒකෙන් තමයි ඔබ සක්‍රීය පුරවැසියෙක් විදියට මේ අරගලයට සහභාගී වුණා කියලා මනින්නට ඔබට සතුටක් ඇති කරගන්නට ලැබෙන්නේ අනිවාර්යයෙන්ම මේ අරගලයේ ජයග්‍රහණය කිරීමෙන් පසුව දවසක ආඩම්බරෙන් ඔබට කියන්නට හැකිවේවි රටගෙන මට තිබුණු හැඟීම මම මේ වේදිකාවේදී කිව්ව පුතේ කියලා ඔබේ දරුවන්ට කියන්නට ඔබට හැකියාවක් ලැබේවි ඒක නිසායි අවස්ථාව මේ ඓතිහාසික අරගලයේදී ඔබට ලැබෙන මේ අවස්ථාව මග හැරගන්න දෙපා මෙතෙන්ට එන්න ඇවිල්ලා කතා කරන්න විනාඩි දෙකක් වගේ පුංචි කාලයකදී සිංහල දෙමළ ඉංග්‍රීසි ඕනෑම භාෂාවකින් කවියකින් ඒ වගේම ඕනෑම ක්‍රමයකින් ඔබේ අදහස මෙතනදී ඉදිරිපත් කරන්නට ඔබට හැකියාව තියෙනවා මේ ජනතා හඬ වේදිකාව ඔබ ඔබටම තමයි නිර්මාණය කරලා තියෙන්නේ ස්තුතියි මහින්දර අපේ තරුණ කැලට මේ අවස්ථාව අපිට ලබා දීම කිල්පියදෝ අපි බොහොම ස්තුතිවන්ත වෙනවා මොකද මම ඇවිල්ලා දරුවෝ හතර දෙනෙක්ගේ තාත්තා කෙනෙක් කොල්ලම හතර දෙනෙක් එතකොට මට මේ වෙලාවේ මුණු ගැන්විලා ඉන්න පුළුවන්ද ලැජ්ජයි හේතුව මොකද 1972 වසරේ ඉපදිච්ච මම තව අවුරු තව මාස කීපයකින් අවුරුදු 50ක් සම්පූර්ණ කරනවා 71 කැරලට පස්සේ 1988 89 අවුරුද්දේදී මේ රටේ තරුණ පිරිස සම්පූර්ණයෙන්ම විනාශ මුඛයට ඇදලා දාන්න උත්සාහ කරනවා කවුද පාලකයෝ දැනුත් කරන්නේ ඒකනේ වෙනසක් නැහැනේ මොකද්ද වෙනස අන්න ඒ වෙලාවේ මම තීරණයක් ගන්නවා අරගල භූමියක කමක් නැහැ ලේ ටිකක් හැලුණට මගේ දරුවෝ ටික කවදා හරි දවසක මේ රටේ මේ තරුණියොත් එක්ක එකතු වෙලා යම් කිසි විදියකට මේ ලස්සන රට ලස්සන කරાવી ඒකයි අපි ඩූමනා කරන්නේ ලේ හැලුවට ගැහුවට මැරුවට හිතන්න එපා එකෙක් මරලා අපි වගේ වයසට ගිය මිනිස්සු දැන් මේ අරගල භූමියට එන්න පටන් අරන් තියෙනවා හේතුව මොකද එකෙක් මරලා දෙන්නෙක් මරලා බලාපොරොත්තු වෙන්න එපා උඹලා මූලික අවශ්‍යතාවයන් කියන දේවල් අපේ නැති කරන්න අපේ මූලික අවශ්‍යතාවයන් සියල්ලක්ම නැති කරලා අපිව පාරට ඇදලා දාලා කන බොන දේ සියලුම දේ නැති කරලා පක්ෂවලට ගැට ගහලා ජාතිවාදයට ගැට ගහලා තිබ්බට පස්සේ අපි මොනවද කරන්න ඕනේ අපි කරන්න ඕනේ මේ තරුණයොත් එක්ක එකතු වෙලා පක්ෂ පාට ආගම් ભેදකින් තොරව මේ කරලියට ඇවිල්ලා මේ පොළවේ ඉඳගෙන රුධිරය හලලා මේ ඉන්න උන් ටික සම්පූර්ණයෙන්ම විනාශ කරලා යන්නේම මුන්ට නැති කරලා අපේ දේවල් අපි අරගන්න ඒකයි වෙන්න ඕනේ දුප්පතාගේ ඉඳලා පෝසතා දක්වා මූර්තිකය වෙන අපි ඇයි මේ පාරට බැස්සියද පොදට ආදායමක් අරගෙන ගෙවල් වලට වෙලා ඉඳලා කාලා බීලා ඉන්න පුළුවන් වත්කමක් තියෙන මම ඇයි අද මේ පාරට බැස්සේ මේක දිගටම වෙන්න ගියොත් අපිට රටක් ඉතුරු වෙන්නේ නැහැ මේක අපේ මව්බිම මේක අපි ඉපදුණු තැන මේක අපි කාපු බීපු තැන සියලුම දේවල් කරපු තැන එහෙනම් මේක දාලා අපි කොහෙට යන්නද යන උන්ට ඕන තැනකට යන්න පුළුවන් හැබැයි අපිට යන්න තියෙන්නේ මේක විතරයි දූපතකින් වටවෙච්ච මේ රට එක කේනකට මොකෙකුටවත් මොන සක්කිලියකටවත් මෙහෙම කිව්වට සමා වෙන්න ඕනේ නමුත් එහෙම ජාතකයට අවජාතක වෙච්ච එවුන් මේ රට විනාශ කරනකොට අපිට බලන් ඉන්නද කියන්නේ මේක වෙන්නේ නැහැ මම මේ හතරවෙනි දවසේ මේ අරගල භූමියට එන්නේ අරගල භූමියේ එහා පැත්තේ ඉඳන් මම අනාරාධිතව ආධුනිකව අරගල කරලා යන්නේ අද මම මේ අරගල භූමිය කතා කරනවා හෙට මීටත් වඩා අරගලේ වෙනුවෙන් සටන් වදින්න උනොත් ඒකටත් අපි සූදානමින් ඉන්නවා කියන එක මේ පාලකේ අමතක කරන්න එපා ඇයි මේ පාලකයෝ මේ ගෙවල් වලට වෙලා සැප විඳිනකොට අපි මේ දුක් විඳින්නේ අවශ්‍ය නැහැ කියලා මම හිතන්නේ ඒක නිසා කරුණා කරලා මම පාලකයන්ට කියනවා පළයව මේක අතහැරලා හැබැයි මුංග දාන්න ඕනේ කොහෙදද මුංග දාන්න ඕනේ හිරගෙදරට මුංග හිරගෙදරට දාලා අපේ දේවල් අරගෙන අනාගතය වෙනුවෙන්
අපේ දරුව වෙනුවෙන් අපි මේ රට සෞභාග්‍ය කරේ නැත්තම් ඉදිරියට කරන්න කෙනෙක් නැහැ ඒක නිසා මේ අරගල භූමියට හෙටත් එනවා අනිද්දත් එනවා මේ අරගල භූමිය තියනකන් එනවා ඇවිල්ලා මේ අරගල භූමියේ අරගල කරනවා අරගල කරලා අරගල භූමියේ මිය යන්න උනොත් අනිවාර්යයෙන්ම ඒකත් කරනවා කියන එක මතක් කරලා දෙන්න කැමති බොහොම ස්තුතියි අපි කිව්වා වගේ මේ දොළොස්වැනි දවසට ජනතා වේදිකාව අපි ඔබට විවෘත කරලා තියෙනවා මේ අරගලයට එන ඔබට ඔබගේ අදහස් ප්‍රකාශ කරන්න පිණිස එක සිංහලෙන්ද දෙමළෙන්ද ඉංග්‍රීසියෙන්ද කියන එක ප්‍රශ්නයක් නෑ ඔබට කැමති භාෂාවකින් කැමති ක්‍රමයකින් ඔබගේ අදහස ප්‍රකාශ කරන්න පුළුවන් විශේෂයෙන්ම අපි කිව්වා වගේ අපි මෙතෙක් කල් පුරුදු වෙලා හිටිය දේශපාලඥයෙක් කියන කතාවකට හුරේ ජය වේවා කියලා අපුඩියක් ගහලා ගෙදර යනවා නමුත් विशेष अरंगल भूमि හරිද මම කියන එක මේක සාමකාමී අරගලයක් ඒක නිසා අපි ගල්මෝල් ප්‍රහාර එල්ල කරන්න යන්නේ නැහැ මේක තමයි ඔහුන් බලාපොරොත්තු වෙන ඊයේ දවසේත් ඔහුන් බලාපොරොත්තු වෙන එවැනි දෙයක් මේ අලුත් පරම්පරාවේ තියෙන වෙනස ඒකයි ඔහුන් සාමකාමීව ඔහුන්ගේ හඬ ඔසවනකොට ඒක පාලකයන්ට දරාගෙන ඉන්න බෑ ඒ නිසා අපි ඔබට නැවතත් මතක් කරනවා මේක අරගල භූමියක් රටේ තීරණ රටේ ක්‍රමවේදයන් වෙනස් කරන්න සැදී පැහැදී ඉන්නා මිනිසුන් එන තැනක ඒක නිසා කොයි වෙලාවත් හිතන්න බෑ මේක කානිවල් එකක් සනකෙලියක් නලාවක් ගහලා සින්දුවක් කියලා පොඩි ඩාන්ස් එකක් දාලා අපි අරංගලයට ආවා කියලා ෆොටෝ එකක් අරන් ගෙදර යන එක නෙමෙයි අපි මෙතනින් බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන්ම අපි ඔබට කියනවා ඔබ මෙතනින් දෙයක් අරගෙන ඔබේ ගමට යන්න ඔබේ ගම නියෝජනය කරන දේශපාලඥයෙක් ඉන්නවා වෙන්න පුළුවන් ගිහිල්ලා ඔහුට ඇයට බල කරන්ට මේ විශ්වාස භංගය නැත්නම් මේ දේශාභියෝගයට දෝෂාභියෝගයට අත්සන් කරන්ට මේ ක්‍රමය වෙනස් කරන්ට ඔබ එකතු වුණ නැත්නම් ඔබට අපේ ගමේ තැනක් නැහැ තවදුරටත් අපි තහඩුවකට කොමන්ඩ් එකකට සිමෙන්ති ගොට්ටයකට බක්කකට එකකට වහල් උඩු ඒ දේශපාලනයට අපි තවදුරටත් සූදානම් නැහැ ඔබට මතක් කරන නැවතුවරක් මේ අරගල භූමියට එන්න ඔබ අපිත් එක්ක එකතු වෙන්න ඔබේ ප්‍රබුද්ධ අදහස් ඕනෑම භාෂාවකින් විනාඩි දෙකක් වැඩි කාලයකින් ඕනෑම ක්‍රමයකට ඒක කවියකින් වෙන්න පුළුවන් නිසදසකින් වෙන්න පුළුවන් ඔබට ඉදිරිපත් කරන්න පුළුවන් මේ ඊයේ දවසේ අපිත් එක්ක අවුරුදු 92ක තාත්තා කෙනෙක් ඇවිල්ලා මෙතන කතා කරා අවුරුදු 6ක කුඩා දරුවෙක් ඇවිල්ලා අපිත් එක්ක කතා කරා 12 වෙනි දිනටත් මේ වේදිකාව අපි ඔබට විවෘත කරලා තියෙන්නේ ඒක නිසායි එන්න අපිත් එක්ක එකතු වෙන්න ආදරණීය අම්මේ තාත්තේ සහෝදර සහෝදරිය ඔබලා දන්නවද මේ ඔබ පැමිණලා තියෙන්නේ කොතෙන්ද කියලා මට මතක් වෙනවා 1818 ගොංගාලේකොඩ බණ්ඩාරනායක වීර පුරංගප්පු කරපු සටන ඔබ කවුරුත් අහගෙන ඉන්නවා මේ කතා හොඳින් අහගන්න අපි මැරෙන්න බය නැති ජාතියක් එදා ගොංගාලේකොඩ බණ්ඩා අධිරාජ්‍යවාදී ඉදිරියේ ගෙනල්ලා ඇස් දෙක බඳින්න කඩතුරාවක් දැවවා එදා ඒ සහෝදරයා කිව්වා යකෝස් අපි ජාතිය මැරෙන්න බය ජාතියක් නෙමෙයි ඔය තොපේ කඩතුරාව දමාපිය පැත්තකට තියාපිය හරියට පපුවට කෙලින් කියලා හරියට පපුව සිදුරු වෙල යන්නේ සහෝදරයාට කිව්වා ඊට පස්සේ කුඩා පොළ හාමුදුරුවෝ ඝාතනය කරා කුඩා පොළ හාමුදුරුවෝ ආකාශත්‍යත මුම්මට්ටා කියන ඝාතාව කියනකොට මුන් තිව්වා පපුව පහාරු වෙල යන්න එහෙම තෙත්ත්‍ය ලේකින් මේ රට බේරගත්ත අධිරාජ්‍යවාදීන්ගෙන් බේරගත්ත මේ රට මේ එදා ඉඳලා පාවා දීපු පරහත්තක් තමයි අදත් පාලනය කරන්නේ මතක තියාගන්න ඊළඟ සටන තමයි 1971 අරගලය එදා ඒ අපේ සෝන සහෝදරයා ගෙනල්ලා මහපාරේ පුච්චලා අලුටික සුසාන භූමියට දැම්මෙමු අද වෙනකන් සාක්ෂිත් නැ සාක්ෂි නැති මරණයක් ඊට පස්සේ 88 9 80 89 මුන් රාජ්‍ය තස්රවාදය මුදා හැරියා ඒකේ පිටිපස්සෙන් හිටියේ මුන් මුන් තමයි ප්‍රා කළු බලල් උකුස්සෝ හදලා මේ රට ලේවිලක් කළේ 82 ගෙනාව කළු ජූලිය ජාතිවාදයේ වපුරලා මුන් ඩවන කරා එදා මුන්ට තිබුණේ නැහැ වැඩපිළිවෙල පටගැනියන අධිරාජ්‍යවාදීන්ගේ වැඩපිළිවෙල විතරයි මුන්ට තිබුණේ මේ රටේ නිෂ්පාදන ඇති කරේ නැහැ මේ රටේ කර්මාන්ත ඇති කරේ නැහැ මුන්ට තිබුණේ එකම බීජය තමයි ජාතිවාදී පැතිරීම එදා කරේ මොකද්ද දෙමළ සිංහල කෝලහලයේ ඇති කරා ඇති කළා වෙනත් පක්ෂ මේකට හවුල් කරා එදා විප්ලවවාදී සංවිධාන මහපාර දිගේ ටයර් පස්සේ පුච්චලා බල්ල වගේ තිව්වා අද මුන් හේතුවක් උල්ල කරලා තියෙනවා ඔබේ සහෝදරුන්ට මම කියන්න කැමති ඉදිරියට මුන්ට වැහතුවක් වලින් ඒව කරන්න සහෝදරුනි මැරෙන්න බය වෙන්න එපා අපේ ජාතිය බල්ලට යන්න හදන්නේ මේක බේරගන්න ඉස්සරහට එන්න අපි කවුරුත් එම නිසා මම කියනවා බය වෙන්න එපා මේ සටනට අනිවාර්යයෙන්ම තිරනවා
महानीसबर्ट महारे सहभागि